අද වෘතාන්තය රජතුමාගේ සහය පුරෝහිතටද මහා ඇමතිටද? මහාමති නෙමයි. මොකද නිකම් මගේ ආසනේ වටේ කැරකි කැරකි සුසන්තිකා රිලේක දුවනවා වගේ? මොකද මේ මගේ මොන හරි වස්ත්‍රවල අඩුපාඩුවක් තියෙනවද? නෑ මම මේ අහන්න ආවේ. මොකද්ද මේ? මට ආරංචියක් ආවා රජතුමා විශ්‍රාම ගන්න යනවා කියලා. ඔව් ඔව්, එහෙම පොඩි අදහසකුත් තියෙනවා. ඔබ වහන්සේ විශ්‍රාම ගන්නවා කියලා ඇහුවාම මම ඇත්තටම පුදුම වුණා. ආහහා, ඒ කියන්නේ මහමති මට වැඩ කිරීමට මෙච්චර සවි ශක්තියක් තියෙද්දි තාරුණ්‍ය මම විශ්‍රාම ගන්නේ ඇයි කියලා මහමති පුදුම හිතුවා. එහෙම මගුලක් නෙමෙයි. මං හිතුවේ දැන් මීට අවුරුදු 3කට ඉස්සෙල්ල වගේ විශ්‍රාම අරගෙනයි ඉන්නේ කියලා. මොකද? නෑ නෑ, මම මේ කිව්වේ ඉතින් අවුරුදු 3-4ක ඉඳලා කිසිම වැඩක් කරුන්නේ නෑ නේ. ඔය නිකම් මගුලක් ඔය එක 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 දේවල් කී කී හිටියවි නෑ. වැඩක් කරුන්නේ නෑ කියන්නේ කොහොමද මහමති? මම මරණ දඬුවම දුන්නා. මැරුණ එකෙක් නෑ. මොකද? නෑ, හරියට කියන්නේ ඔබ වහන්සේ. එතකොට මද්ද්‍රව්‍ය ජාවාරම් කරුව මද්ද්‍රව්‍ය සේරම නතර කළා. වැඩිම ගානට ගොඩ ගොඩවල් තාම ගේනවා. මොකද්ද? නෑ නෑ වංශ කියන්නකෝ. වඩු මඩු තහනම් කළා. ඊට වඩා ගස් කපලා දැන් වඩු මඩු තවත් වැඩි වුණා. මොකද්ද? නෑ නෑ වංශ කියන්නකෝ. මහා පරිමාණ ජලාශ හැදුවා. ජලාශයෙන් වතුර ටික යාගන්න බැරුව තටමනවා ජලාශයෙන් වතුර ටික තියාගෙන. මොකද්ද? නෑ නෑ වංශ කියන්නකෝ. රට වටේ අධිවේගී මාර්ග පද්ධති හැදුවා. රට එහෙම නෙමෙයි, තැන් තැන් වල මාර්ග පද්ධති හැදිලා තියෙනවා. ඒවා මූට්ටු කරගන්න විදියක් නැතුව ඉන්නවා. මොකද්ද? නෑ නෑ ඔබ වහන්සේ කියන්නකෝ. මේ රටේම තිබිච්ච කුණු ප්‍රශ්නේ, ඒකත් විසඳුවා. ඔව් 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 ඔව්, ට්‍රැෆික් බයිසිකල් දෙකක් තියාගෙන තමයි කුණු ලොරිය යන්නේ. ඉතිහාසගතේ. මොකද්ද? නෑ නෑ වහන්සේ කියන්නකෝ. මම මේ රටේම ජනයාට සුඛිත මුදිතව ඉන්න පුළුවන් විදියට ඉඩ සැලැස්සුවා. රටේ ජනතාව නෙවෙයි ඕකුන් දෙන්නවත් හොඳට ඉන්නේ. කවුද? ඔය සුඛිතයි මුදිතයි. හරි හරි, ඔය ප්‍රශ්න වැඩක් නෑ. දැන් කොමාරි කරලා විශ්‍රාම යන්න දැන් ඔබ වහන්සේ තීරණය කළා ඉවරයිනේ නේ. රජවාසලේ කතා. මේ රජතුමනි, දැන් ඔබ වහන්සේ මේ විශ්‍රාම ගන්න තීරණය කළා තියෙනවා නම් මට පොඩි තන් උදව්වක් ඕනේ ඔබ වහන්සේකින්. ඒ කියන්නේ මගෙන්? දව්ව. ඉල්ලනවා ඉල්ලනවා. අන්න ඒක තමයි. අන්න ඒක. මොකද්ද? ඉල්ලන එක. මොකද්ද මොකද්ද ඉල්ලන එක? නෑ නෑ, මම කිව්වේ මමත් රජගමට ඉල්ලන්න යන්නේ. ඔබ වහන්සේගෙන් පොඩි සපෝට් එකක් ඕනේ. මොනවා? රජගමට? ඔහෙට පුළුවන් නම් ආමති ඒ වාගේ බාහිර දූර කාර්යයක් කරන්න. මොකද බැරි? වහන්සේ දැන් පඹෙක් වගේ ඉඳගෙන කලේ. යකෝ, මගේ ඊට වඩා ඇඟ හරි දිනන. මොකද්ද? නෑ නෑ, මම කිව්වේ කියන්න ඔබ වහන්සේ කියන්න ඕන එකක් කියන්න. මම අහගෙන ඉන්න. මේ රජගම කරනවා කියන එක එහෙම ආවට ගියාට කරන්න බෑම ආමති. ආ, එන්න පුරුදු පුහුණු වෙලා කරන්න ඕන දෙයක්. මම පෞගිය කාලේ සම්පූර්ණයෙන් පුරුදු වුණා. මොකද්ද? මම රෑ 10ට නිදා ගන්න පුරුදු වුණා. ඒ මොකද? නෑ ඉතින් මේ රජෙක් වුණාම රෑ 10ට නිදා ගන්න එපා, නැත්නම් හර නෑනේ. එනවාදේ කාක්කෝ ගෑ ගහද්දී උදේට නැගිටිනවා. ඒ මොකද? නෑ, එතකොට රජෙක් වුණාම සාමාන්‍යයෙන් කාක්කෝ ගෑ ගහද්දී නැගිටින්නේ. කුකුල ගණන් ගන්න අරකයි. ඕක මේ පහට පාමාට කො මේ ගෑ ගහනවා. ඊට පස්සේ පත්තරේ බලලා නිදා ගන්න. මොකද? දැන් මෙහෙමනේ, දැන් සාමාන්‍ය වෙන්නේ, දැන් කපුට අඬනකොට නැගිට්ටා, තේක බිව්ව, පත්තරේ බැලුවා, ආයි නිදාගත්තා, ආයි හවස කපුටෝ ගස් වලට යද්දි නිදා ගන්න උන් කෑ ගහගෙන යන්නේ. අන්න ඒ වෙලට මං ඇහැරුණා. රජත් එහෙමනේ. දැන් ඉතින් ඔය රටේ ප්‍රශ්න අල්ලලා දානවා. කාටද? නෑ, ඔය පැත්තකට. මම දැක්කෙත් නෑ, මම දන්නෙත් නෑ, මං ඔය වෙලාවේ රටේ හිටියෙත් නෑ. ඔය තුනනේ කියන්න දෙන්නේ. දැන් මහමෙදිට ඕනේ මගෙන් උදව් ගන්න නේද? අම්මා පල්ලා. රජතුමා මට උදව් කරනවා නම් අපි මම රජතුමාට පුදුමාකාර මම බලයට පත් වෙච්ච ගමන් රජතුමාට උදව් කරනවා. මට හැම තැනතුරක් ගත්ත හැකි. හැබිත් තැනතුරක්.
ඇබිත්ත නෙවෙයි ඔය ඇමති. ඇමතිද? අබ්බේ දෙන්නම් දෙන්නම් ඕන තරම් තියෙනවනේ. දැන් මගෙන් බලාපොරොත්තු වෙන උදව්ව මම කියන්න ඕන ජනතාවට මගෙන් පස්සේ රජකමට සුදුස්සා මහ ඇමතිය ඒක නිසා මහ ඇමතිව පත් කරගන්න කියලා. අපි අම්මි ඒක නෙමෙයි. ඒක නෙමෙයි. ඒක නිකන්වත් කියන්න එපා. එහෙනම් මොකද කියන්නේ? රජතුමා කියන්න ඕනි. ඔබ වහන්සේ විශ්‍රාම යෑමෙන් පසුව ඊළඟ රජකමට සුදුසුම කෙනා පුරෝහිතය කියලා. ඔබ වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පුරෝහිත ඡන්ද දෙන්න කියලා කිව්වා නම් ආයිත් නෑ. පෝස්ටර් අරවා මේව කටවුට් මූත් ගහන්න ඕනේ. කෙලින්ම මං ගොඩ. ඒක කොහොමද? ඒක කොහොමද? මහජනතාව හිතනවානේ අර වගේම නිකමෙක් තමයි මේ ඉන්නේත් කියලා. ඔබ වහන්සේ කියන්නේ. ඔබ වහන්සේගේම අඩිපාරේ යන නිකමෙක් තමයි මේ ඉන්නේත් කියලා. එකෙක්වත් ඡන්ද දෙන්නේ නෑ. ඔටෝමැටිකලි මං එනවා. මට ඒ ටික විතරක් කරලා දෙන්න. අප්පා මං ඇමතිකමක් දෙන්න. නිකමට රත්තමනි මම හොඳයි කියලා. මා ඇමතිය හොඳයි කියලා කොහෙවත් කිසිම තැනක කියන්න එපා. බුදු අම්මේ මං ඉවරයි. රජවාසලේ කතා. පුරෝහිත අම්මා මොකද වලේ මේ පාසන ප්‍රීතියෙන්? රජතුමනි රජතුමනි මේ මට මේ අපේ විදුලි වල මණ්ඩලෙන් පහුගිය දවස් ටිකේම මේ ලයිට් කපනවා කියලා නෝටිස් එව්වා. අදේ වල දිනව අවසාන නිවේදනය කියලා. ඉතින් ආයිසේ පුරෝහිත ඒකට සතුටු වෙන්නේ මක්කටයි? ඇයි රජතුමනි දැන් මේ වල තියෙන අවසාන නිවේදනයනේ. ඒ කියන්නේ මෙතනින් පස්සේ ආයි නිවේදන මුකුත් එවන්නේ නැහැ. ඉතින් දෙයන්නේ කියලා මට සතුටෙන් හිටියාකිනේ. ඉතින් ගොම් පුත්තලම් බූරුවෝ ඕකෙන් පස්සේ විදුලිය කපනවනේ ඈ? එහෙම එකක් වෙන්නේ කොහොමද? දැන් මෙච්චර කල් මේ අරකය මේකයි ගෙවන්න කියලා ලියුම් එව්වා. දැන් මේ වෙලා තියෙන අවසාන නිවේදනේ මෙතනින් පස්සේ කියනක නැහනේ. හොඳයි එහෙනම් බලාගෙන හිටහන්කො ඈ. මං හිතන්නේ රජතුමනි අපේ මේ රාජසභාව වාගේ ඈ උන්ට එපාම වෙලා අල්ලලා දාන්න ඇති වැඩේ. දැන් මේ පුරෝහිත එහෙමයි රත්තුන අවසරයි. ඒක තා වැත්තකින් දියමුකෝ. පුරෝහිතගේ පොඩි අදහසක් තියෙනව නේද රජකමට ඉල්ලන්න? ඔබ වහන්සේලා තාරංචි වෙලා එනම් කේලම් කරුවෝ ගියාන්ට කනේ දියන්න ඇති. මේ ඇත්තටම අදහසක් තියෙනවා. මේ මායමතුමත් ඕකට වලි කනවනේ රජතුමනි. ඒ කියන්නේ පුරෝහිත එතකොට අඩියක් පස්සට ගන්නොත් පිස්සුද රජතුමනි? අඩියක් තියා මිලිමීටරයක් මම පස්සට එන්න. ඒ කියන්නේ එතනම ඉන්නවද? ආ නෑ එතනම ඉන්නෙත් නෑ. බැරිම වුණොත් අනිත් පැත්ත හැරලා ඉස්සරහට යනවා. පස්සට යන්නේ නෑ. එතකොට පස්සට යෑමක් නෑනේ නේද? කොහේ අතර ගියත් ඉස්සරහටයි යන්නේ. දැන් පුරෝහිත වැඩේ දෙන්නේ මෙහෙමයි. කොහොමයිද? දැන් මහාමතිත් මගෙන් උදව් ඉල්ලනවා. මේ 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 ඉදරාතකමට ඉල්ලන්න? දැන් පුරෝහිතත් මගෙන් උදව් ඉල්ලනවා. ඉතින් රජතුමනි ඔබ වහන්සේ දන්නවන්නේ සීන් එක ඈ? ඔය මායමතුමාට වගේ නෙවෙයිනේ මේ රටේ ඈ මේ දේශේ ගම්මට්ටමින් ඒ බිම්මට්ටමින් ඒ ජනතාවගේ සහය මට නොමසුරුව ලැබෙනවා කියලා. හැබැයි පුරෝහිත මෙහෙම දෙයක් තියෙනවා. මට ඔය දෙන්නට වනන් සහයෝගය දෙන්න බෑ. නෑ නෑ ඒක කිසි ටිෂු එකක් නෑ රජතුමනි. ටිෂු එකක් නෑ ඉසු එකක්. ඔබ වහන්සේ රටේ ජනතාවටම කියන්න ඔය සම්පූර්ණ සහය ලබා දෙන්න මහමැතිතුමාට කියලා. මට එහෙම මොකද අවශ්‍යම මම ඒක බලාපොරොත්තු වෙන්නේ නෑ. නෑ දැන් ප්‍රශ්නේ ඕක නෙවෙයිනි පුරෝහිත. මොකද ප්‍රශ්නේ? දැන් මහමැති කියන්නේත් මට කියන්න කියලා මගේ ශ්‍රී මුඛයෙන් පුරෝහිතට මහජනතාවගේ මනාපය ලබා දෙන්න කියලා. හුටා. ඒ කියන්නේ මහමැතිතුමා කිව්වද මේ ඔබ වහන්සේට කියන්න කියලා මටයි සහයෝගය දෙන්න කියලා? හරියම පරාර්ථකාමී මිනිස්සෙක්. දැන් පුරෝහිතත් කියන්නේ මහමැතිතුමා ඡන්දය දෙන්න කියලා මගේ ශ්‍රී මුඛයෙන් ප්‍රකාශ කරන්න කියලා. රජතුමනි මේ මහමැතිතුමා ඔහොම කියන්නේ මට තියෙන ආදරයකට නෙවෙයිනේ. එහෙනම් ඔය කටින් යමක් කිව්වොත් රටේ ජනතාව ඒක විශ්වාස කරන්නේ නැහැනේ. දැන් මට ඡන්දය දෙන්න කියලා ඔබ වහන්සේ ජනතාවට කිව්වම ජනතාව මහමැතිතුමාට ඡන්දය දෙයි. දැන් කොහොම වුණත් පුරෝහිත එහෙමයි මේකට සම්මුඛ පරීක්ෂණයක් පවත්වලා අපි තීරණය කරන්න ඕන කවුද සුදුසු කියලා. දැන් බලන්න මේ රටේ තියෙන ප්‍රශ්න මෙයාද පත්තරේ. පත්තරෙන්නේ ඔක්කොම දැනගන්නේ නේද? මට ලොකු ප්‍රශ්නයක් වුණානේ මේ පත්තරේ නිවුස් එක දැකලා. මොකද්ද රත්තු රන්නේ? දැන් මේකේ තියෙනවා රටේ ජනතාවගෙන් 90% කන්න බොන්න නැතුව දුක් විඳිනවා කියලා. ඈ ඉතින් මොකද රතුමනි ප්‍රශ්නේ? ඒ කියන්නේ ගොනු 10% කන්න බොන්න නැතුව ජොලියෙන් ඉන්නවනේ.
මොකක් මට ඒක තේරුන්නේ. ඒ කියන්නේ පුරෝහිත ඔව් කණ්ඩ බොණ්ඩ නැතුව අසතුටින් ඉන්නේ 90%ක් නම් ඔව් අනේ 10% කණ්ඩ බොණ්ඩ නැතුව සතුටින් ඉන්නවනේ පුරෝහිත. මොකක්ද ඔය මගුල් කතාව? ඇයි කණ්ඩ බොණ්ඩ නැතුව කොහොම සතුටෙන් ඉන්නේ? ඉතින් ඒක තමයි කියන්නේ පුරෝහිත. අපි ඒ 10% හොයාගන්න ඕන. හොයාගෙන ඒ යන මාර්ගයේ 90%ට පෙන්නලා ඒ 90%ත් ඒ විදිහට සන්තෝෂෙන් තියන්න ඕන. එතකොට කිසි ප්‍රශ්නයක් නැහනේ. 100% කන්න බොන්න නැතත් සතුටින් ඉන්නවනේ. ඔය නිවුස් එක ලියුප් එකට ওই කතාව ඇහුණා නම් ඒ ලියපු පෑනෙම ඇරගෙන මැරෙනවා. මොකද? නෑ මම කිව්වේ ඒක හොඳට තේරුම් ගන්න ඔබ වහන්සේ. කොහොම වුණත් පුරෝහිතයි මහමෙතිවයි දෙන්නවම ගෙන්නලා ඔව් මේ ප්‍රශ්නේ පිළිබඳ සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරලා එතකොට අපි එනකොට භාජනය ගන්න ගේන්න ඕනද? අනිවාර්යයෙන්ම. භාජන මොකද? දැන් මොකද්ද ඔය භාජනය කරන්න ඕනේ කියලා කිව්වේ? ආපෝ ගොම් පුරෝහිත. එහෙමයි. ඔබ නම් රජකමටම තමයි සුදුසු. එහෙමයි. ඒක නිල්ලන්නේ මේ. එහෙම නෙවෙයි හරකෝ. අපි සම්මුඛ පරීක්ෂණයට භාජනය කරලා කවුද කියලා තීරණය කරමු. හරි එහෙනම් බලමුකෝ එහෙම තියලවත් නේද? මම මම ඔයාලට එන්න කියන්නම්. ගැහත් කියන්නවා. රජවාසලේ කතා. මේ අරංජියක් දිනව රත්තුමා මේ ස්වං වරයක් කරන්න හදනවා කියලා. මොකද අපි ඔය කතාද වදින්නද? ස්වං වරයක් තියන්නේ මේ අපි දෙන්නව ගෙන්නලා මල මගුලයි. ඔයන් වරයක් නෙමෙයි මේ සම්මුඛ පරීක්ෂණය. මගුලක් මගේ ඇඟත් මේ මල කෙලින් වුණා ඔක්කොම. බලපන් මේ පොරොයිද වචනවල තියෙන මේ ගැඹුර. ගැඹුර නෙමෙයි පටලවල. නෑ මම මේ බැලුවේ ඔය බාගනින්. මොනවද? ඔය කෙලින් ඉද මයිල් ටික. ඔච්චර වයිද බං ඕක නෑ. හරි හරි. රද්දමනි නෝලහ පවසන් මොකටද අපිව කැන්දෙව්වේ? කැන්දෙව්වේ කිව්වහම මතක් වුනේ එනකොට මහමෙතුමා කී කියනන් ආවේ මේ රජතුමාගේ මූණ දැක්කොත් එහෙම උදේ පාන්දර කැඳත් නෑ කියලා. කවුද කිව්වේ? ඒ කිව්වේ එනකොට මාත් එක්ක. බොරු කතා කියන්න එපා පොරොයිද. මං කිව්වේ අර උදේට බොන කැඳේක පපා නියමට අල්ලලා යනවා කියලායි කිව්වේ රද්දමාට. මගේ අම්මේ කියන කෙබර. හරි හරි මේ දැන් දෙන්නම නවත්ත ගන්නවා. දෙන්න ඒ කතාව. එහෙමයි එහෙමයි. දැන් දෙන්නම සම්මුඛ පරීක්ෂණයට ලැහැත්තිලා දාවේ. මම නම් උදේම දත් මැද්දා. මොක පරීක්ෂණයෙන් සමත් මම නම්. මේ දිව ඇයි දිව මැදිලා නැද්ද? මැදිලා මැදිලා තියෙන දාගන්න දාගන්න. ඒක තමයි මම පොළොවේ වැලිත් ගෑව. පවුල උදේ දාලා කෙලින්ම මේ පොල් මුඩෙන් ඇදිලුවේ. හදියට නෙලාවට දිව පෑගෙන නැති යනකොට. අනේ මේ බොරවයිද නිකන් ඉඳන් මේ එක මෝසල කතා කියන්නේ නැතුව. මේ වගේ වාසනාවන්ත දිවක් මට විතරයි මේ අහලගන් හතකම තියෙන්නේ. මේ 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 මම අර දිව එළියට දානකොට දැක්ක මේ දිවේ දෙකක් තියෙනවා. එකක් නෙමෙයි දිව දෙකක් නේද? ඔය මේ කොච්චරවත් ඒ පැත්තටයි මේ පැත්තටයි ඒ කතන්දර මාරු කරලා පටලවල මේ උදේ ආවා කියනකොට ඒත් මම බැලුවා කොහොමද මෙච්චර මේ කියන්නේ දෙපිට කාටු කතා කියලා. දිව දෙකක් තුනදකි වස්වදිනා ගැලීම දිවට. මේකත් එක මේ දිව වෙන්න පුයකට. මේ රජතුමනි මේ ගොන් කතා වැඩක් නෑ. ඔබ වහන්සේ දැන් මොකටද එන්නේ කිව්වේ? දැන් මම මේ දෙන්නාගෙන්ම ප්‍රශ්න කීපයක් අහනවා. නෑ. මේ ප්‍රශ්න වලට හරියට උත්තර දෙන කෙනා තමයි රජකමට යවන්න තීරණය කරන්නේ. මේ පොරොයි මේ මගේ දෙයියා. ඔබ හරියටම උත්තර කියපන් හොදේ. ඒ කියන්නේ ඔබ හරියටම කියපන්. හරි. නෑ එහෙම නෙමෙයි. මේ තරගෙන් අඩුවෙන්ම ලකුණු ගන්න කෙනාට තමයි රජතුමා සහයෝගය ලබා දෙන්නේ. එහෙමයි. ඔව්. වැඩිම ලකුණු ගන්න කවුද? එයාට විරුද්ධවයි රජතුමා වැඩ කරන්නේ. එහෙමද? අපරිශ්‍රී කියන්නේ මම වැඩිම ලකුණු ගන්න ඕනි. හරි. මෙන්න පළවෙනි ප්‍රශ්නේ. අහපන්. බද ඔබ වහන්සේ නෙමෙයි ප්‍රශ්න අහන්නේ. නැත්තම් ආයේ නෑනම් ඔබ වහන්සේ අහන්න. මේ අහපන් කියලා මං කිව්වේ උඹට. මම මොනවද අහන්නේ? අනේ ඔබ වහන්සේ අහන්න ඕන ප්‍රශ්නයක් අහන්න මගෙන්. මෙන්න අගන්න පළවෙනි ප්‍රශ්නේ. නෑ. කකුල් හතරක් තියෙන ඉගිලෙන්න පුළුවන් පක්ෂියා කවුද? කුපාඩි බර්ඩ්ස්. මයින ගිරවා. නෑ දෙන්නම වැරදි. අප්පද බල මහමෙතුමා හරි උත්තර දුන්නා නම් එහෙම මට ලකුණු අඩු වෙනවා. එහෙම වුණොත් එහෙම මටයි පරිප්පුව කන්න දෙන්නේ. ඔව් කියන්න. කියන්න කොහොමද මහමෙතුමා? කකුල් හතරක් ඇති පියම්බිය හැකි මේ පස්සියා. රජවාසලේ කතා. හරි මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්නම. කකුල් හතරක් ඇති පියම්බිය හැකි
පක්ෂියා කවුද? ප්‍රශ්නෙම පොඩි තේරුණාද පුරෝහිත? ඔව් පණ තේරුණා. පියාඹන් හතරක් පුළුවන් කකුල් දෙකක් තියෙන සතා අහන්නේ. නෑනේ. මොකද්ද? කකුල් හතරක් තියෙන පියාඹන්න පුළුවන් සතානේ. එමෙයි. ඔව්නේ. මේ රජතුමනි මං හිතන විදිහට කොක්කඩ ඩුඩුඩු. කොක්කඩ ඩුඩුඩු නෙමෙයි. නෙමෙයිද? ඒ උඹේ වාරේ. මගේ වාරේ නේද? කකුල් හතරක් තියෙන පියාඹන්න පුළුවන් සතා මොකද යකෝ? පියාඹන බල්ලා. කවුද යකෝ බල්ලා? නෑ මේ සතා පියාඹන බල්ලා. නෑ නෑ වැරදි. කොහෙද පියාඹන බල්ලෝ ඉන්නේ? හේගෙන හේගෙන හේගෙන. ඔන්න පියාඹන බෝසෙක් නම් ඉන්න පුළුවන්. රත්තුමනේ ඔය සතාගේ නැට්ටක් ගේම දිනවනද? නැට්ටක් නෑ. නැට්ටක් නෑ. එහෙනම් මං හිතන්නේ බේරුණ්ඩ පොනියා. බේරුණ්ඩ පොනියා. ඔව්. නෙමෙයි. ගකුල් අතර මං බේරුණා. බේවාරි. මේ ඉස්බා. ඉස්බා. ඒ මොකද? ඇයි රජතුමනි ඕකට කකුල් හතරක් තියෙනවා පියාඹන්න හැකිනේ? රජතුමා දැකලා නැද්ද? මොකද ඉස්බා? ඇයි රජතුමනි කැස්බෑ වගේ අහසේ ඉන්න එක? මායමද? හා ඉස්බා ඉන්නද ඔය අහසේ? අයියෝ රජතුමනි ඉස්සුද රජතුමනි මේකට එහෙම එකක් නැහැ. පිස්සුද? ඉස්බා හිටියා නම් මම දන්නවනේ මේ වෙනකොට එන්න කොල්ල කුරුට එන්න ඇතිරියටත් අරගෙන. මම කියන්නද රජතුමනි? මම හිතන විදියට අර කොල්ල කුරුට බල්ලයා හූතියද්දී අර කොක්කු දෙන්නගේ සපෝට් එකෙන් කෝට්ටේ ලිලා ගිය ගිබ්බා. ගිබ්බා නෙමෙයි ඉබ්බා. නෑ 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 දෙන්නටම බෑ දෙන්නටම බෑ. මං එහෙනම් උත්තරේ කියන්න. කියන්න බලන්න. මම මොකුල් ප්‍රශ්නේ යන්නේ. උත්තරේ තමයි කුරුල්ලෝ දෙන්නේ. හා කුරුල්ලෝ දෙන්නටම පියාඹන්නත් පුළුවන්. එතන කුරුල්ලෝ දෙන්නට කකුල් හතරකුත් තියෙනවා. ඉතින් හොන් දෙන්න මේ එකෙක් නෙමෙයිනේ. එකට ඇලිලා ඉන්න කුරුල්ල දෙන්න. මම පුරවිත එකෙක් කියලා කිව්වේ නෑනේ. මං කිව්වේ කකුල් හතරක් තියෙන පියාඹන්න පුළුවන් පක්ෂියා කවුද? එතකොට කුරුල්ලයි කිරිල්ලි එකට යනවනම් ඒ දෙන්න. එතකොට මේ කුරුල්ලම දෙන්නෙක් එකට යනකොට ඒත් ඒ දෙන්න. ඇයි බොටේ ඉරිසියයිද? යකෝ එහෙම තමයි උඩ යද්දි ලව් කර කර යන්නේ. තෝ වගේ ඉරිසියාකාරයක් නෙමෙයිනේ මං රජ වෙනවට. හරි හරි. ඔන්න දැන් දෙවෙනි ප්‍රශ්නේ. ඒකටවත් දෙමු මොකක් හරි. මේ දෙවෙනි ප්‍රශ්නේ උඹ ගනි ඉස්සෙල්ලා. හා හා උඹ ගනි. දෙවෙනි ප්‍රශ්නේ මං ගන්න. ඔක්කොම උඹ ගනි මට ඕනේ. ලැත්තුමනේ ගියා. බීපු මිනිහයි නොබීපු මිනිහයි අතර ඇති වෙනස මොකද්ද? රත්නේ කියන මම කියන්න. පටස් ගාලා මං කියන්න. හා ගියාම් බල. සිම්බල් ප්‍රශ්නයක් නේ. හරි හරි ඉතින් කියනෝ. දැන් රත්තුමනේ අර ජනේලෙන් එහා පැත්තේ පේනවනේ ගස් හතරක්. ඒ ගස් හතර බීපු නැති මිනිහට පේන්නේ ගස් හතරක් හැටියට. හැබැයි බීපු මිනිහට ඒ ගස් හතර පේන්නේ ගස් අටක් විදිහට. හරිය. මහමදී. ඈ එතන ගස් දෙකයි නිදීන්නේ. ඕ ඒක තමයි මාත්මලිය කොහෙද ගස් හතරක් තියෙන්නේ? රත්තුමනේ බඩු මාට්ටු. සම්මුඛ පරීක්ෂණයට එනකොටත් බඩු දාගෙන ඇවිල්ලා තියෙන සොට් දෙකක් තුනක් මං හිතන්නේ කට කපලා. කියන්නේ මේ පොරොයිද එතන ගස් හතරක් නැද්ද? අයියකෝ නිල කාසේ නැත්තම් ගස් දෙකක් කියලා පේන්නේ නැද්ද? ඔබ කැදෙමෙට ගන්න එපා. මම රත්තුමාට උත්තරේ දෙද්දිම උඹට අක්ගල ගිහලා යාපැද්දෙන් ගස් දෙකක් කැපුවා නේද? ඉස්සෙල් මහමෙතුම මං ඔය බදුළු දින් ඔගේ විදුලියකින් ගස් කපන්න පුළුවන් මිනිහ නෙමෙයිනේ. ඒ වුණාට උඹ කෝල් එක කරි ඔය අකාට දුන්න ගස් දෙකක් කපන් කියලා. මහමෙතුමා සිහිය තියෙන වෙලාවක ආයි බලන්නකෝ ගස් දෙකයි උතන තියෙන්නේ. ඉස්තරින්දලා ඕකනේ රෙදිවල් බඳින්නේ අගමිසෝ ගිහිල්ලා. එහෙනම් පොඩි වැඩක් කරා. මොකද්ද? මෙන්න මෙයාට මේ රජාට කියපන් මට සිහිය තියෙන වෙලාවට ප්‍රශ්නයක් අහන්න කියලා. එහෙනම් කවදාවත් අහන්න වෙන්නේ නැහැ ප්‍රශ්නයක්. රජවාසලේ කතා. හරි දැන් මං ආපු ප්‍රශ්න දෙකම දෙන්නට කියන්න බැරි වුණා. ඒ කියන්නේ රජතුමනි අපි දෙන්නම රජකමට සුදුසුයි කියන එකනේ. ඒ කියන්නේ රතුමනි වැඩ බැරි වෙන්න රජකමට සුදුසුකම නේක. නෑ 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 එහෙම වෙන්න විදියක් නෑනේ. හරි මං තව ප්‍රශ්නයක් අහනවා. ආ එක මේක මම ඉස්සෙල්ලාම අහන්නේ මහමතිගේ. නියමයි. මහමති නිවැරදි පිළිතුරු දෙන්න ඕනේ. හරි අහන්නකෝ. දැන් මගේ අතේ ලොලිපොප් 50ක් තියෙනවා. ෆ්‍රිජ් එකට දාන්න නැත්නම් දියවේ. යකෝ මේක මේ ගණිතමය ප්‍රශ්නයක්. මම උදාහරණයක් විදිහට කියන්නේ. හරි ආ එහෙම ගණන් හදන ප්‍රශ්නයක්ද? දැන් ඔනේ අපි මෙහෙම ඉදමුකෝ. මහවිදි ගාවල ලොලිපොප් 50ක් තියෙනවා. මම ඩස්කාර ඉස්කෝලේ ළඟට ගිහිල්ලා විකුණලා එනවා කොල්ලන්ට. මොකද්ද 50ක් තිබ්බ? නෑ නෑ ඉතින් එහෙම කරන්න එපා. මේක මේ ගණන් මේක උපකල්පනය කරගන්න. උපකල්පනය කරන්න.
දැන් මේ 50න් 40ක් මහා ඇමති කනවා. ඊට පස්සේ මහා ඇමතිල මොකද්ද ඉතුරු වෙන්නේ? බෑ ඒ රත්නමනි ඒකට මම පිළිතුර ලබා දෙනවා. මොකද්ද? මොකද්ද මහා ඇමතිගා ඉතුරු වෙන්නේ? ආ දියවැඩියාව. එහෙම නැත්නම් දයවිද. මොකද? මේ රජතුමනි මේ දවස්වල දෙකට නැමිලා ඇවිදින්නේ ඔය සීනියා මාරුව හින්දා. තව ලොලිපොප් 40ක් මෙතන තියාගෙන ගියාවත් එහෙම සීනියාඩි වෙනවා 350ට 400ට. ඒක හුවර. ඒක තමයි මෙයාට ඉතුරු වෙන්නේ. රජතුමනි මේක මේ පිස්සෙක් වගේ මේ උත්තරයක් දුන්නද ඒ උත්තරේ මේ හරි උත්තරේ නෙමෙයිනේ. දැන් මගේ අතේ ලොලිපොප් 52ක් තියෙනවා කියලා තමයි රජතුමා කියන්නේ. 52 නෙවෙයි 50යි. ඒ ඩිංගට රජතුමා දෙකක් කෑවද? නෑ නෑ මං කිව්වේ 50ක් කියලා. නෑ මේක ගන්න මේ ප්‍රශ්නයක් අඩු කරන්න බැලු ලොලිපොප් හොඳේ. දැන් රජතුමා දැන් මගේ අතේ තියෙන 50යි මං 40ක් කනවා. අන්න. දැන් රජතුමා අහන්නේ කීයක්ද ඉතුරු කියලාද? අන්න හරි. ඒකද ප්‍රශ්නේ? ඒක තමයි ප්‍රශ්නේ. 50යි. මොකක්ද? 50යි. ඒ කොහොමද එහෙම වෙන්නේ? ඇයි රත්තුමනි 40ක් බඩේ ඉතුරු 10 අතේ. අයියෝ ඒ ප්‍රශ්නේ ගත්ත විදිය. ඇයි ඒ ඔක්කොම ඇඟේනේ තියෙන්නේ. අනේ නිතර මගේ දෙ දිනවා කියලා. ආ ආ. දැන් ඔබ වහන්සේගේ අතේ ලොලිපොප් 50ක් දිනනවා. හ්ම් හ්ම්. 40ක් ගන්නවා. හ්ම්. ඉතුරු ගානනේ යන්නේ. ඔව්. 50යි. මොකද්ද කියන්නේ ඔය? ඇයි රත්තුමනි මගේ බඩේ නැතුණාට ඔබ වහන්සේගේ බඩේ දිනවනේ. හරි 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 මම වෙන ප්‍රශ්නයක් අහන්නම්කෝ. ඒකේ ප්‍රශ්නේ සංකීර්ණ වැඩි නේද? ඒකનું බේරුනා කියන්නේ. හරි මේකට උත්තර දෙන්නකෝ. දේශපාලඥයන්ගේ පොඩි ළමයින්ට අන්දන නැපිවලයි තියෙන සමානකම් මොකද්ද? ආ ආ රද්දමනි මන් දෙන්නම් පිළිතුරු මන් දෙන්නම් පිළිතුරු. හා දෙනවා බලන්න. ඔය දෙකම ඒ කියන්නේ දැන් ඔය දේශපාලඥයෝයි පොඩි ළමයින්ට අන්දන නැපි ඉක්මනට මාරු කරන්න ඕනේ එකම හේතුවක් හින්දා. මොකද්ද හේතුව? හේතුව ඇවිල්ලා රජතුමනි කොච්චරවත් ওই දෙගොල්ලොම තෙමා ගන්න ඕනේ. ටට්ටක් ගාලා මාරු කරන්න ඕනේ නැත්නම් මහා විනාශයක්. මේ බොරොයිට. හ්ම්. දැන් මොනවද බං ඔය තෙමා ගන්නවා කියලා කිව්වේ? ඇයි මහයම තුමයි රජතුමයි ඔය නිතරම කරගන්නේ මොන වැඩේ කළත් කොතන ගිහිල්ලා කට ඇරියත් තෙමාගෙන හත් පොලේ ගා ගන්නවනේ. ඉන්න නැහැනේ අපිටවත්. පොඩියුන් ඊට හොඳයි උන්ට බැරි කමට නොතේරුම් කමට උන් තෙමා ගන්නෙ. මේක මේ යකෝ මේ 60 පැනලත් තෙමා ගන්නවනේ මේගොල්ල කොච්චරවත්. මේ බොරොයිට. හ්ම්. පොඩ්ඩක් මෙහෙට වරින්. ඇයි ඇයි? දැන් උත් තෙමා ගත්ත නැපි එක මාරු කරපන් රජතුමාගේ. රජවාසලේ කතා නැත FM.